ආර්ථිකයේ බිඳවැටීමක් තිබියදී බැංකු පද්ධතියේ පිපිදීමක් විය හැකිදැයි ප්‍රසාත් එදිරිසිංහ මහතා ඩේලි එෆ්ටී පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් ප්‍රශ්න කරනවා. අය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැඩි පියවර අනුගමනය කරමින් තිබියදී අගෝස්තු මාසයේදී බැංකු මගින් නිකුත් කරන ණය වර්ධනය වී ඇතැයි මෙම පුවත්පත් වාර්තාවේ සඳහන්. ඩේලි එෆ්ටී වාර්තාවේ සඳහන් වන්නේ මේ අයුරින් වසරේ මුල් මාස 8 තුළ බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 700ක ණය නිකුත් කර ඇති බවයි. එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 10.9%ක වර්ධනයක්. ආපසු නොගෙවුණු ණය අගෝස්තු මාසයේ වන විට 3.4 සිට 3.6 දක්වා වර්ධනය වී ඇති බවද ප්‍රසාද් එදිරිසිංහ මහතාගේ ලිපියේ සඳහන්. පසුගිය මාස 8 තුළ ආපසු අයකර ගැනීමට නොහැකි ණය ප්‍රමාණය බිලියන 94 සිට බිලියන 255 දක්වා වැඩි වී තිබෙනවා. බැංකු තමන්ගේ ශේෂපත්‍රය ආකර්ෂණය කිරීමට රුපියල් බිලියන 155ක් වටිනා ණය නැවත සැලසුම් කර ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.